මේ සූදානම තමයි මේ තියෙන්නේ. අපි දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට යනවා, ආසනෙන් ආසනෙට යනවා, අපේ සංවිධාන ජාල ගොඩනගනවා. අපි හැම ගමකම අපේ හොඳ විධිමත් සංවිධාන ජාලයක් අපි ගොඩනගාගෙන යනවා. ලංකාව පුරාම ආසන 162ම අපේ ශක්තිය පක්ෂයේ ඉදිරියට ගෙන යන වැඩපිළිවෙල තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. නෑ, අපි අපේ ජනාධිපතිතුමා, අපේ ජනාධිපති අපේක්ෂක විය යුතුයි කියන මතය අපි ඉන්නවා. ඉතින් අනාගතේ එතුමා ඉල්ලන්නේ නැහැ කියලා තාම අපිට කියලා නැහැ. එතුමා ඉල්ලන්නේ නැත්නම් ඊළඟට මොකද්ද ගන්න පියවර කියන එක එතුමත් අපි සියලු දෙනාත් එකට එකතු වෙලා ගන්න ඕනේ තීන්දුවක්. ඉතින් පස්සේ තමයි අපේ තීන්දුව තීරණය ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ. ඉල්ලනවා කියන එක, ඒ කියන්නේ ඉල්ලන්නේ නැහැ කියලා තාම කිව්වේ නැහැ ජනාධිපතිතුමා කියලා කිව්වා. ඔව්. ඉල්ලනවා කියලා තාම කියලත් නැද්ද? නැද්ද, ඉල්ලනවා කියලා එතුමා තීරණය කරොත් ඒක උදේ ඉඳලා අපි එතුමත් එක්ක බැලලා වැඩේ කරනවා. ඉල්ලන්නේ නැත්නම් කවුරු එක්කද අපි වැඩ කරන්න කියන කාරණේ පක්ෂ විදිහට තීන්දුවක් ගන්න. ඒ වගේම පළාත් සභා මැතිවරණය ගැන කතා වෙනවා. කොහොමද ඉස්සර වෙන්නේ? අවණන් කියන්නේ වහම පළාත් සභා මැතිවරණය තියන්නේ කියලා. ඒතකොට ඒක තීරණයකට අපිට යන්න පුළුවන්. මොකද පළාත් සභා මැතිවරණය ඉස්සර තියලා ඔක්කොම ඉල්ලන්නේ පළාත් සභා මැතිවරණය මේ මැතිවරණ තිබ්බේ නැහැ කියලා ආණ්ඩුවට බයිනවනේ. ජනාධිපතිතුමාට අපි කියන්නේ කරුණා කරලා පළාත් සභා මැතිවරණය ඉක්මනින් ගේන්න. ගෙනාවාම එතකොට පළාත් සභා මැතිවරණය අපි පටන් ගමු. ඊළඟට තීරණය කරමු ඊළඟ ජනාධිපතිවරණය කොහොමද එන්නේ කියලා. ඒ වගේ ඔක්කොම ශ්‍රී ලංකා පොත්ගෙන පෙරමුණත් එක්ක සාකච්ඡා කරා. දිගින් දිගටම මේ සාකච්ඡා වලින් කොහොමද දැන් යාලා දිගින් දිගටම කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමයි ඉදිරිපත් කරන්නේ කියලා. ජනාධිපති අපේක්ෂකෙක් ඉදිරිපත් කළා එක පක්ෂයකට තනියම එයාව ජනාධිපති කරන්න බෑ. ඒකින්ද තමයි මේ මහා පෙරමුණ හදන්නේ. දැන් එක්සත් ජාතික පක්ෂය ලබන පස්සෙන්ද ඔක්කොම එකතු කරලා පෙරමුණක් හදනවා. ඉතින් පෙරමුණක් හදනකොට පෙරමුණේ නායකයා විදිහට තීරණය කරනවා මිසක ඒක පක්ෂයකට බෑ තීරණයක් ගන්න. අපේ ජනාධිපති අපේක්ෂක මෙයා තමුසෙලා කැමති නම් ඇවිල්ලා අපිත් එක්ක වැඩ කරනවා කියලා. එහෙම කියන්න බෑනේ. දැන් මෛත්‍රීපාලසිං ජනාධිපතිතුමා ඒ කාලේ තරඟ කරනකොට සංවිධාන 49ක් එකතු කරගත්ත එතුමා. ඒ වගේම පක්ෂ ගණනක් එකතු කළා තමයි ඒගොල්ලෝ තීරණය කරේ. මෙතුමා තමයි පොදු අපේක්ෂක කිය. මහින්ද රාජපක්ෂ මැතිතුමාව තීරණය කරනකොටත් එතුමා එහෙම තමයි තීන්දු කරේ. ඒ නිසා අලුත් ජනාධිපති අපේක්ෂක කියලා වෙන විකල්පයක් නැහැ නේ. අද දැන් තියෙන තත්ත්වය අනුව ඉතාම නරක තැනක තියෙන රට. මොකද ලක්ෂ 127ක් 1,27,30,000ක් අතර ඡන්ද වැටෙයි ඉදිරි ජනාධිපතිවරණේ. ඒකෙන් ලක්ෂ 65ක් ගන්න ඕන. ලක්ෂ 65ක් ගන්නවා කියන්නේ කිසිම පක්ෂයක් ලක්ෂ 60ක් 50ක් අරගත්ත මිසක 65ක් කරන්නේ නැහැ. ලක්ෂ 50යි ප්‍රයෝජන පෙරමුණ ගත්තේ තව ලක්ෂ 15ක් ඉකුතු කරගන්න ඕන. ඉතින් අංක ගණිතය අනුව අපි වීජ ගණිතය නෙමෙයි අර ගිලන් පෙරමැතිතුමා කියලා දුන්නා වීජ ගණිතේ මමයි හිටපු ලේකම් කියලාම් ලේකම් කිකියා කියලා දුන්නා. ඉතින් අපි නම් බීජ ගණිතේ නෙමෙයි අපි අංක ගණිතෙන් තමයි වැඩ කරන්නේ. ඉතින් හරියට අපේ ටිකයි ප්‍රයෝජන පෙරමුණ එකතු කරගත්තොත් අනික් කට්ටියත් එකතු කරගත්තොත් දිනන්න පුළුවන්. කවුරු හරි හිතනවා නම් අපේක්ෂකයා නම් කරලා ඉවරලා කැමති නම් මෙයාට වැඩ කරන්න කියලා. ඉතින් එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කල්පනා කරනවා කොහොමද අපි වැඩ කරන්නේ කියලා. ඒ වගේම ඔබතුමා කිව්වා එක්සත් ජාතික පක්ෂය කොළඹ සම්දානයක් හදන්න යනවා කියලා. මේ සම්දානයේ කොටස් කරුවෙක් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවද? නෑ, තවම එහෙම බලාපොරොත්තුවක් නෑ. අපි තවමත් ස්ථාවරව පක්ෂය විදියට තීන්දුවක් අරගත්තේ නෑ. නමුත් අපේ සම්විධාන ශක්තිය හදනවා ඕනම මැතිවරණයකට මුණ දෙන්න පුළුවන් විදියට. ඉදිරින් පස්සේ අපි තීන්දුවක් ගන්නවා කොහොමද අපි ඉස්සරහට යන්නේ කියලා. මොකද පළවෙනි එක අපේ රට වැදගත් වෙන්නේ. දෙවෙනි එක පක්ෂ වැදගත් නෑ. අපිට ප්‍රතිපත්ති මාලාවක් තුල අපිට ඉදිරියට යන්න ඕන. ඊළඟට රට ගොඩ ගන්න පුළුවන් කාටද කියන එක ගැන අපේ යම් අදහසක් තියාගෙන ඉස්සරහට යන්න ඕන. ඒ නිසා අපිට පෞල්වාදයක් අපිට අවශ්‍ය නැහැ. ගජමිතුරු වාදයක් අපිට අවශ්‍ය නැහැ. අපිට ඕනේ හොඳට මේ රට හදන්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙන හොඳ සම්දානයක් හදාගන්න එක. ඒකට අපි සියලු දෙනා මහන්සි වෙනවා. කෙසේ හෝ ඉදිරි ජනාධිපතිවරණය පවත්වනකොට මේ ජනාධිපතිවරයා කවුද කියලා තීරණාත්මක බලවේගය වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන එක ඉතාමත් ස්ථාවරව අපිට කියන්න පුළුවන්කම තියෙනවා. මොකද ලේකම්තුමා ඉතාමත් හොඳින් ගණන්මිනුම් පෙන්නවා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය නොමැතිව කවුරු මොන විදිහට මේ වෙලාවේ පළාත් පාලන මැතිවරණයේ තියෙන සංඛ්‍යාලේඛන මත වෙන්න පුළුවන්, එහෙම තමන්ට ස්වාධීනව තියෙන හිතන විදිය අනුව වෙන්න පුළුවන්, ඒ කෙසේ හිතුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි ඉදිරියේදී තීරණාත්මක බලවේගය බවට පත් වෙන්නේ ඉදිරි ජනාධිපතිවරයා කවුද කියන කාරණාවත්. ඒක අපි තාමත් පැහැදිලිව කියනවා. ඒ වෙනුවෙන් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වෙනකොට ප්‍රතිසංවිධාන වැඩකටු ආරම්භ කළ ඉතාමත් සාර්ථකව ලංකාව පුරාම සියලුම ආසන සංවිධායකතුමාලා, අපේ ප්‍රාදේශ සභාවලට පත්වෙච්ච මන්ත්‍රීතුමාලාතුමියල්ලා, ඒ වගේම අපේ අපේක්ෂකතුමාලාතුමියල්ලා, මොකද ලංකාව පුරා අතික ජනාධිපතිතුමා පත් කරපු නියෝජ්‍ය මහතුරු ජනාධිපතිතුමාගේ නියෝජ්‍ය නෝනලව මහතුරු ඉන්නවා 9000 ගානක්. මේ සියලු දෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කැප වෙන කට්ටිය. ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණාත්මක බලවේගය වෙන්නේ මහා බලවේගය තියන වෙන්න පුළුවන්. නමුත් තීරණාත්මක බලවේගය වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය.
ඉතාමත් පැහැදිලිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂක ඉදිරිපත් විය යුතුයි කියන කාරණාව අපි තාමත් පැහැදිලිව පක්ෂයක් විදිහට කියන කාරණයක්. ඒක ඉදිරියේදී අපි සන්දානගත වීම මත මොකද්ද අපේ එකඟතාවය කියන එක අපිට තාම කියන්න බෑ. නමුත් පක්ෂයක් විදිහට ගත්තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ බලාපොරොත්තු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකවරු ඉදිරිපත් විය යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හැදිය යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් සභාවක් හැදිය යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේ මේවර පෙරදිමත් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය කළ යුතුයි කියන එක තමයි පක්ෂයක් විදිහට අපේ මතය.